හොඳයි විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්න අපි තවත් අඩහෝරාවකට ඔබ වරගෙන යන සූදානම් වෙන්නේ සමනින් අපි ජීවිතය ඇතුළත කොච්චර ආයෝජන කරනවද නේද සමනින් කොයිතරම් ඉතුරුවක් අපි කරන්න බලාපොරොත්තු වෙනවද තවත් කාලයකට අපිට වැදගත් වෙයි ගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා අපි මුදල් කොච්චර ඉතුරු කරනවද එහෙම නැත්නම් යාන වාහන වෙන්න පුළුවන් ඕන දෙයක් හැබැයි රටේ ඉන්න දරුවන් කියලා කියන්නේ අපිට එහෙම අනාගත ආයෝජනයක් ඒ අයව අනාගතයට හරි විදියට ආයෝජනය කළොත් එතනින් එහාට අනාගතය පිළිබඳව රට පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසාම තමයි නව යොවුන් විය සහ යොවුන් විය අතරේ ඉන්න දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරන නිසා මේ වෙනකොටත් බොහෝ වෙලාවන්වලදී අයට ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ගැටලු නිසා හුඟක් අය දුක් විඳින අවස්ථා ඕනතරම් තියෙනවා පවුල් වලින් අම්මා තාත්තා මේ හැමදේමත් එක කතා කරනකොට ඇයි අපි මේ අයත් එක්ක වැඩිපුර හිතන්නට අවශ්‍ය වෙන්නේ එයාගේ සෞඛ්‍ය පැත්ත කොයි විදිහටද ඔන්න ඔය කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි මේ අඩහොරාවෙන් කතා බහ කරන්න සූදානම් වෙන්නේ බොහොම වැදගත් මාතෘකාවක් නිසා ඒ පිළිබඳව කතා බහ කරන්නට අපි ආරාධනා කළා අපිට සම්බන්ධ වෙන්නට කියලා බොරලස් කමෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජය නවරත්න වෛද්‍යතුමාට අයබෝවන් නව යොවුන් විය සහ යොවුන් විය ටිකක් පරිස්සම් කරන්නට ඕනේ වැඩිපුරම හිතන්නට ඕන වයසක් කියලා අපි හුඟක් කාලවලට කතා කරනවා වෛද්‍යතුමනි. එනිසා මේ අපි මුලින්ම සඳහන් කරමු විවිධ අවදි දරුවෙකුගේ තියෙනවා. එතකොට ඔය අවදි අතරින් නව යොවුන් විය සහ යොවුන් විය කියන කාරණේ මුලින් අපි ඒක පැහැදිලි කරගෙන ඉමුකෝ වෛද්‍යතුමනි. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. නව යොවුන් විය විදිහට අපි සලකන්නේ දරුවෙකුත් නොවන වැඩිහිටියෙකුත් නොවන අන්තර් සංක්‍රාන්ති සමයක්. එතකොට නව යොවුන් විය දරුවෙක් කියන්නේ අවුරුදු 10ත් 19ත් අතර කාල පරාසයක්. ඒ වගේම යොවුන් විය කියලා අපි හඳුන්වනවා අවුරුදු 15ත් 24ත් අතර කාල පරාසයක්. ඒ වගේම මේ නව යොවුන් විය සහ යොවුන් විය අතර ඕවර්ලැප් වීමක් ඒ කියන්නේ අතිපිහිත වීමකුත් සිද්ධ වෙනවා අවුරුදු 4ක විතර. මේ සංක්‍රාන්ති සමය තමයි මේ නව යොවුන් විය විදිහට හඳුන්වන්නේ. ඊට පස්සේ අපි දැන් ගත්තොත් මේ නව යොවුන් වියේ ඉන්න දරුවන් ප්‍රමාණය ජනගහණයෙන් යොවුන් වියේ ඉන්න තරුණ පිරිස විදිහට අපි හඳුන්වනවා ජනගහණයෙන් 125ක් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් එතකොට නව යොවුන් වියේ 115ක් ඉන්නවා මුළු ජනගහණයෙන් සහ යොවුන් වියේ ඉන්නවා 116ක් එතකොට මේ නව යොවුන් වියේ ඉන්න දරුවන්ගෙන් 71ක් පාසල් අධ්‍යාපනය පාසල් සඳහා යොමු වෙන අය සහ 123ක් පාසල් අධ්‍යාපනයෙන් බැහැර වෙච්ච හෝ නොවිමු නොවිච්ච අය විදිහට සලකනවා හොඳයි ඒ නිසා මේ ඔබේ දරුවත් මේ කියන කාරණාවෙන් මොන වයස් කාණ්ඩයට දායිති වෙන්නේ කියන කාරණේ දැන් ඔබට දැනගන්න පුළුවන්කමක් ලැබෙන්න නැති කියලා විශ්වාස කරනවා. ඒ නිසා දෙමව්පියන්ට වැඩිපුරම ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්ව ඇතිවන කාලයක් හුඟක් වෙලට අපි කියනවා නේද වෛද්‍යතුමනි මේ අර ඒ අය තමයි වැඩිපුරම දන්නේ කියලා හිතන්න ගන්න කාලයක් තමයි මේක කියලා නේද? ඒ හැමදේමත් එක කතා කරනකොට ලංකාව ඇතුළේ කොයි විදිහට ඔය සැලැස්ම තියෙන්නේ මේ අයගේ අයිතිවාසිකම් පිළිබඳව මේ අයගේ රටාවන් පිළිබඳව කොයි විදිහට ඇත්තම රටක් විදිහට රටක් විදිහට අපිට දැන් අපි මානව හිමිකම් පිළිබඳව ප්‍රඥප්තියන් තියෙනවා ඒ වගේ මේ නව යොවුන් විය දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳවත් ප්‍රඥප්තියන් තියෙනවා අපි ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක ඒ සම්මුතියන් වලට එළඹිලා අස්සන් සබල තියෙනවා එතකොට මේක අපි මොනිටර් කරන්නේ ළමා ඓතිවාසිකම් පිළිබඳ කමිටුව හරහා ළමා ඓතිවාසිකම් පිළිබඳ සම්මුතිය අධීක්ෂණයකට ලක් කරනවා මේ කමිටුවන් හරහා. එහෙම තමයි මේ අයගේ ඓතිවාසිකම් පිළිබඳව යොමු වීම සිද්ධ වෙන්නේ. මොකද අපිට කාලය තියෙන ඒ නිසා අපි දිගටම කතා කරගෙන යමු මේ තියෙන ප්‍රශ්නත් එක්ක කතා කරනකොට. ඒ නිසා ඔය දැන් නව යොවුන් වියේ දරුවන්ට ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වවලට ප්‍රශ්නකාරී තත්ත්වවලට ඕනතරම් ඔබට හමු වෙලා ඇති එහෙම තත්ත්වෙ නිසා පොඩි අදකින් කිහිපයක් එක නිකන් අපි කතා කරමු. ඇත්තටම නව යොවුන් වියේ දරුවෙක් ගත්තහම මේ දරුවා ගොඩක් වෙලාවට තමන් මේ තමා විසින්ම ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනේ කියලා හිතන අවස්ථාවක් තියෙන්නේ. එතකොට තම සමවයස්වල අයත් එක්ක තමයි මේ ප්‍රශ්න බෙදාගන්නේ මේගොල්ලෝ. ඒ වගේම මේගොල්ලෝ ගුරුවරුන්ගෙන් දෙමාපියන්ගෙන් සමහරවිට මේ ගොඩක් දේවල් හංගනවා. හංගලා ඒ තමා අනික ගෙදර වුණත් කැමති වෙනම ජීවත් වෙන්න. තමන්ට වෙනම කාමරයක් වෙන් කරගෙන ඒක දොර වහගෙන ජීවත් වෙන්න. ඒ වගේම අර තමා අනිත් අයට නිරාවරණය වීම හරි අඩුයි. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය හැටියට මේ අයත් එක්ක කටයුතු කිරීමේදී අපිටත් මේ ගැටලුවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක විවෘත සාකච්ඡාවකට එන්න හරි අමාරුයි. විවෘත වෙන්නේ නැහැ සමාජයට. ඉතින් ඒගොල්ලෝ හරි
අර මුළු ගැන්වුණු ස්වභාවයකින් තමයි මේ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. මොකද මේක සංක්‍රාන්ති සමයක් වැඩිහිටියෙක් දරුවෙක් වැඩිහිටියෙක් වෙන වෙලාව. එතකොට මේ වෙලාවේදී හෝමෝනමය බලපෑම් කීපයක් සිද්ධ වෙනවා. ලිංගිකව මේ වෙනස් වීම කීපයක් සිද්ධ වෙනවා. ඒ වගේම මානසිකව සහ කායිකවත් වෙනස් වීම කීපයක් සිද්ධ වෙනවා. එතකොට මේ වෙනස් වීම ටික මේ දරුවෝ දරාගන්නේ කොහොමද? මේක අලුත් අත්දැකීමක් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ මේක දරාගන්නේ කොහොමද සහ ඒගොල්ලන්ට මේක කොහොමද අත්දැකීමක් විදිහට සමාජයට ඉදිරිපත් කරගන්න තියෙන පෞරුෂය හැකියාව? එතකොට මේ දරුවා දරුවෙක් විදිහට ගෙදර ඉඳලා වැඩිහිටියෙක් විදිහට සමාජයට යනකොට යාට ඕනේ යම් ස්ථානයක් එතන යම් චරිතයක් ගොඩනගා ගන්න මේ දරුවා උත්සාහ කරනවා. එතකොට ඒ උත්සාහ කිරීමේදී විශේෂයෙන්ම ගෙදරදී යම් අවස්ථාවලදී සහ පාසලේදී මිතුරන් එක්ක චරිතයක් ගොඩනගා ගන්න මේ දරුවා මහන්සි වෙනවා නිතරම. ඒ කියන්නේ පෙනුමෙන් සහ ක්‍රියාකලාපයෙන් වචනයෙන් හැම දෙයකින්ම උත්සාහ කරනවා. ඒ උත්සාහ කිරීමේදී යම් යම් ගැටලුතා සිද්ධ වෙනවා. මේ සංක්‍රාන්ති සමය බොහෝ දරුවන් ඵලදායි ලෙස යොදා ගන්නවා තමන්ගේ ජීවිතයට. හැබැයි අවාසනාවකට බොහොම සුළු පිරිසකට මේ සංක්‍රාන්ති සමය හරියට කළමනාකරණය බැරි වෙනවා. විශේෂයෙන්ම දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හරියට අපෙත් වගකීමක් තියෙනවා. මේ දරුවන් පිළිබඳව සොයා බලලා මේ දරුවන් මේ සංක්‍රාන්ති සමයට හොඳින් මුහුණ දෙනවද, ඵලදායීතාව මේක යොදා ගන්නවද කියන එක ගැන අපිත් හොයලා බලන්න අපෙත් යුතුකමක් තියෙනවා මේ ප්‍රඥප්තියන් හරහා. එතකොට මේ දරුවා මේ ඵලදායීව මේ කාර්යයන් යොදාගත්තොත් මේ ජීවිතයේ හොඳම කාලය තමයි මේ ගෙවෙන්නේ. මොකද අපි ගත්තොත් මේ අවුරුදු 3-4 හරියට කළමනාකරණය කරගත්තොත් හොඳ පුරවැසියෙක් සමාජයට බිහි කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඔබක් කියලාට වෛද්‍යතුමනි, දැන් අර ඔබ කියපු කාරණාවත් එක්ක මේ දරුවෝ අවුරුදු 10ක් 12ක් වගේ යනකොට දෙමව්පියන්ගෙන් ටිකක් ගිලිහෙන්න පටන් ගන්නවා. ඒක අමල තාත්තලත් ඒක හිතලා මතලා කරන දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි එයාලගේ මනසටත් එකතු වෙන සමහර විට දැන් මෙයාට තනියෙන් දෙයක් කරගන්න පුළුවන් කියන කාරණේ. හැබැයි අපි හිතන විදිහට සා දැන් පෙනෙන දේවලුත් එක්ක බලද්දි මෙතනින් එහාට තමයි වැඩිපුරම අම්මා තාත්තා ගාව තියාගෙන ඉන්න ඕන කියලා තියෙනවා. ඔව්, ඇත්තටම අපි සමහර වෙලාවට දරුවට කියනවා දැන් ඔයා ලොකු ළමෙක්. ඔයා දැන් ඒකේ මනසට දෙනවා. ඔයා මනසට ඔයා දැන් ලොකු ළමෙක්. ඔයාට මේක තනියම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන අපිම ආපහු වෙලාවක දරුවා යම් ටිකක් මෝරපු දෙයකට එනකොට අපි කියනවා නෑ නෑ ඔයා තාම පොඩි. ඔයාට තාම මේව කරන්න බෑ කියලා. අපි එකම දරුවට අවස්ථාවන් දෙකකදී දරුවෙක් විදිහට සලකනවා, වැඩිහිටියෙක් විදිහට සලකනවා. ඔබ හොඳට හොයලා බලන්න මේ දරුවෙක් යම් උත්සව අවස්ථාවකට තමන්ගේ පවුලේම අයත් එක්ක සහභාගී වුණත් පොඩි වෙලාවක් දරුවන් එයාගේ එයාට වඩා වයසින් අඩු අයත් එක්ක ඉන්නවා. ඊට පස්සේ තව වෙලාවකදී එයා උත්සාහ කරනවා එයාට වඩා වයසින් වැඩි අයත් එක්කත් ඉන්න. ඒ කියන්නේ එයා අර දරුවෙක්ගෙන් වැඩිහිටියෙක් බවට පත් වෙන සංක්‍රාන්ති සමය එයා ඒකෙදි එයා එතන යම් චරිතයක් ගොඩනගා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට අපි පිටුවහලක් විය යුතුයි වැඩිහිටියෝ හැටියට. ඒ වගේම මේ අය ළඟින් තියාගෙන ළඟින් ඒ කියන්නේ මේ දරුවෝ කැමතිනේ අපි අයගෙන හොයලා බලනවා. තේරෙන්න හොයලා බලනවා. දැන් දෙමව්පියන් ප්‍රශ්නයක් කියන පුළුවන් ළඟින් ඉන්න ඕනේ කියලා කිව්වට මේ ළඟින් ඉන්නකොට කැමති නැහැනේ වගේ දෙයක්. කැමති නැහැ. ඒ නිසා අපි කරන්න ඕනේ මේ දරුවා ආශ්‍රය කරන්නේ කවුද? මේ දරුවා වැඩි ප්‍රමාණයක් වෙලාව ගත කරන්නේ කා සමගද? ඒ වගේ මේ දරුවගේ ඒ ආශ්‍රය කරන අයගේ දෙමව්පියන් සමගත් මේ දෙමව්පියෝ සම්බන්ධතාව තියා ගැනීම කාලෝචිතයි. විශේෂයෙන්ම අපිට මේ සිද්ධ වෙච්ච කොවිඩ් වසංගතත් එක්ක අපි මේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය හදාරන්න ගිය නිසා මේගොල්ලෝගේ අතට මේ ජංගම දුරකථන වගේ දේවල් ආවා. ඉතින් ආවට පස්සේ මේ ජංගම දුරකථනය හරහා මේගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ, මොනවද යූස් කරන්නේ කොහොමද, ඒක ගැන අපේ දෙමාපියන්ට ලොකු අවබෝධයක් නැහැ. අපි හිතන්නේ මේගොල්ලෝ අධ්‍යාපන කටයුතු වලට යදෙනවා කියලා. හැබැයි ගොඩක් අය එහෙම යදෙනවා. නමුත් සුළු පිරිසක් මේකෙන් නොමග යන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි නිතර සොයා බලා කටයුතු කළ යුතු අවස්ථාවක් තමයි මේ නව යවුන් විය කියලා කියන්නේ. නව යවුන් විය සහ යවුන් විය කියන කාරණාවන් දෙක ගැන තමයි අපි කතා කරන්නේ. දරුවන් කොයි විදිහටද රැක බලා ගන්නට ඕනේ, මෙතනින් එහාට ඒ අය සමාජ වැඩිහිටියන් බවට පත් කරද්දී කොයිතරම් දේවල් හිතන්න ඕනද කියන කාරණේ තමයි මේ කතා බහ කරමින් යන්නේ. වෛද්‍යතුමනි, දැන් අපි ඔය කිව්වේ අපිට සමාජ දකින්න ලැබෙන දේවල් ටික. මොකද දරුවෙක් මේ විදිහට කියලා දෙයක් නැති වෙන තැන් නොරිසුන් සහගත ස්වභාවය යනවා වගේ දේවල් තියෙන්න පුළුවන් කියන කාරණේ. හැබැයි මේක ඇතුලේ අපි දකිනවා මේ සෞඛ්‍ය මේ වශයෙන් කතා කරන්න දෙයක් තියෙනවා. මෙයගේ මොලේ වර්ධනය වෙන්නේ කොහොමද, මේ වර්ධන අවධිය ඇතුලේ මෙය මොන වගේ තැනකද ඉන්නේ, එතකොට ඒ ඔස්සේ තියෙන එළියට එන දේවල් අපි දකින්නේ එයාලගේ ශරීර රටාවන් එක්ක කොයි විදිහටද කතා කරන්න පුළුවන්කම තියෙන ඔය වර්ධනේ සිද්ධ වෙන්නේ කොහොමද? ඇත්තටම මොලේ වර්ධනය ගර්භාෂයේ ඉඳලා අවුරුදු 24ක් දක්වාම සිද්ධ වෙනවා. ඒ මොලේ වර්ධනය යම් යම්
ආකාරවලින් වර්ධනය ඉවර වෙන්නේ කියන වර්ධනය වෙලා සම්පූර්ණ වෙන්නේ අවුරුදු 24 දී. ඉතින් එතකොට මේ අපි මොළයේ කොටස් තුනකට බෙදුවොත් ඉස්සරහාම තියෙන මස්තිෂ්ක ප්‍රදේශයේ මේ නව යෝන් දරුවන්ගේ හරියට වැඩිලා නැහැ. වැඩිලා තිබුණත් ඒ නව ඉස්සරහා මස්තිෂ්ක ප්‍රදේශයේ සහ මොළයේ පිටිපස්ස ප්‍රදේශයේ අතර උපාගම හරියට මේ දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ පණීඩ හුවමාරු කරන ක්‍රමය හරියට දියුණු වෙලා නැහැ. එතකොට අපි මොලේ ලිම්බික් පද්ධතිය කියලා කියනවා. ලිම්බික් පද්ධතිය කියලා කියන්නේ ඇත්තම උරගයකට තියෙන මේ මොලේ වගේ සමානයි. එතකොට මේගොල්ලෝ ගොඩක් වෙලාවට විනෝදයට බරයි. ඒ වගේම හරිම ආවේගශීලී. ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. අපි කියන ලේ රත්තුණු තාරුණ්‍ය කියලා නේ සමහරවල්. ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නීති අතට අරගෙන ක්‍රියා කරන්න සමාලලට උත්සාහ කරනවා. ඒ වගේම මේ රිස්ක් බිහේවියර්ස් අපි ඒකට කියන්නේ අවදානම ගන්න හරිම කැමති. මොකද මේ අවදානම හරහා මේගොල්ලෝ අර චරිතයක් බිහි කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ තමගේ යාළුවෝ අතරේ සහ ගෙදර අය අතරේ මේ අවදානම ගන්න ස්වභාවය වැඩි වෙනවා. මොකද දුරදිග හිතලා බලලා තීරණ ගන්න අපහසුකමක් තියෙනවා. මොකද මොලේ ඉදිරි මේ ප්‍රදේශයේ වර්ධනය වෙලා අඩුකම සහ පිටිපස්ස ප්‍රදේශය සහ ඉදිරි ප්‍රදේශය අතර තියෙන උපාගමවල අඩුකමක් තියෙනවා මොලේ. ඉතින් එතකොට මේ දරු ආදරය කරුණාව දයාවත් හොඳට අඳුරනවා. ඒ කියන්නේ ඒකත් අපේක්ෂා කරනවද මේ අය? ඒකත් අපේක්ෂා කරනවා. ඒක ශීරපායි මොලේ කියලා අපි හඳුන්වනවා. එතකොට මේ ශීරපායි මොලේදී මේ කණ්ඩායම් හැංගීම, කණ්ඩායමක් විදිහට ජීවත් වීම, එතකොට ආදරය, දයාව, කරුණාව ඒවත් මේගොල්ලෝගම තියෙනවා. හැබැයි අර ස්ථානෝචිතව හොඳට හිතලා බලලා තීරණයක් ගන්න හැකියාව අඩු වෙනවා. සියල්ල එයාය දන්නවා කියන එකෙන් ඉන්න අවස්ථාව උන තරම්. නමුත් අපි ඒගොල්ලෝ ගත්ත තීරණ දැන් අපේ ජීවිතය ගන්නකො අපේ ජීවිතවලත් අපි අවුරුදු 24ට කලින් ගත්ත තීරණවල යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. එතකොට මේ අඩුපාඩු ඇති වුණේ අපේ වරදක් නිසා නෙමෙයි, අපේ මේ මොලේ වර්ධනය වීමේ විලාසයේ ක්‍රියාවලියක් නිසා තමයි. දැන් දෙමාපියෝ, ගුරුවරු සහ සෞඛ්‍ය සේවක හැටියට අපි තේරුම් ගන්න ඕනේ මේ දරුව කොහොමද මේ දරුවන්ට අපි අප්‍රෝච් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ දරුවව කොහොමද අපි ඒ දරුවට දැනෙන්න කතා කරන්න ඕනේ කොහොමද කියලා. සමහරවිට අපේ දැනුමත් මේ අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැනුමත් මේ සම්බන්ධයෙන් යාවත් කාලීන වෙලා නැති අවස්ථා තියෙනවා. දැන් අපේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ගෙදරට ගිහිල්ලා මේ දරුව ලියාපදිංචි කරන්න ඕනේ. මේ ලියාපදිංචි කරද්දී මේ දරුව පිළිබඳව විස්තර හදි අම්මා හිතනවා ඇයි මේ දරුවා ගැන මෙච්චර අහන්නේ, මෙයා මේ වටේ ගිහිල්ලා ගමේ අනිත් අයත් එක්ක මේක කියයිද? අන්න ඒ වගේ ප්‍රශ්න නිසා අපිටත් මේක හංගන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේක තේරුම් ගන්න මට මේ පණිවිඩ දෙන්න අවශ්‍ය වුණේ දෙමාපියන්න මේක තේරුම් ගන්න මේ ඇවිල්ලා මේ සිදුවන සංක්‍රාන්ති සමය හැමෝටම දරා ගන්න අමාරුයි. ඒ අමාරු කෙනෙකුට අපි විසින් පිහිටක් වෙන්න ඕනේ. ඒ පිහිටක් වෙන ක්‍රමවේදයක් තියෙනවා අපි ගාව. ඒ ක්‍රමවේදයට ඇතුළත් වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ නිසා ওই ක්‍රමවේදයට ඇතුළත් නොවි ගැටලු ඇති කර ගන්නවට වැඩිය මේ දරුවව එතනින් එහාට බොහොම හොඳ දරුවෙක් බවට පත් කරන්න, සමාජයට වැදගත් දරුවෙක් බවට පත් කරන්නට අපේක්ෂාවක් තියෙනවා නම් මේ සියල්ලත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා විශ්වාස කරන හුඟක් තැන්වලදී අපි දකින වෛද්‍යතුමනි දැන් ඔහොම ගැටලු ඇති කරගන්න එකත් එක්ක දෙමව්පියන්නේ ඊට පස්සේ රණ්ඩු වෙන්න පටන් ගන්නවා, ආරවුල් ඇති වෙනවා. ඊට පස්සේ දරුවන්ව දෙමව්පියන්ට එපා වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට මේ අය හුඟක් වෙලාවට එයාලට ඕන කරන යාළුවෝ තමයි දේවල් කියන්නේ කියන තැනට සහ ඒ අය තමයි හරි පාර පෙන්නන්නේ කියන තැනට එන්න අවස්ථා ඕන තරම් තියෙනවනේ වෛද්‍යතුමනි. ඔව්. ඇත්තටම මේ දැන් මේ දරුවොත් එක යමක් කතා කරනකොට ඒ දරුවට ඒක නුරුස්සන ස්වභාවයකට ලක් වෙනවා. මොකද අර උරංග මොලේ වගේ නුරුස්සන ස්වභාවය වැඩි. එතකොට දෙමාපියෙක් වුණත් දෙයක් කිව්වට මේ දෙමාපියෝ තමයි අපි වෙනුවෙන් හැමදේම කරන්නේ කියන එක ඒ දරුවට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙමාපියන්ටත් තේරෙන්නේ නැද්ද මේක දරුවන්ට කියලා දෙන විදිහ? ගොඩක් වෙලාවට දෙමාපියොත් මේ විද්‍යාත්මක පසුබිම නොදන්න නිසා හැබැයි ඒගොල්ලෝ අත්දැකීමෙන් මේ දේවල් ගොඩක් වෙලාවට මේ කරගන්නවා. දෙමාපියෝ ලොකු කාර්යභාරයක් දරුවන් වෙනුවෙන් කරනවා. අපි හැමදේම හොඳම දේ දරුවන්ට කියලානේ මේ කියනවනේ. කියමනකටත් කියන්නේ. ඉතින් ඒ වුණාට යම් අවස්ථාවලදී දරුවා විශේෂයෙන් බොරු කිරීමක් බොරු කියනවා. ගෙදර අයට බොරු කියනවා, ගුරුවරුන්ට බොරු කියනවා. ඒ වගේම නෑද හිතවත් ඒ කියන්නේ වැඩි හිටියන්න මෙයා මේගොල්ල බොරු කියලා අර ඒගොල්ලන්ගේ යාළුවොත් එක්ක තමයි විශ්වාසය වැඩි කරගන්න බලන්නේ. යාළුවොත් එක්ක තමයි හැමදේම ෂෙයා කරගන්න. යාළුවොත් මෙයා වගේම අත්දැකීම් අඩු කෙනෙක් කියලා මේ දරුවෝ තේරුම් ගන්නේ නෑ. ඉතින් මේ වගේ අවස්ථා නිසා මේගොල්ලෝ හරි ඒ කියන්නේ රිස්ක් ගෲප් එකක්. ඒ කියන්නේ මේ මේගොල්ලෝ හරිම මේ අවදානම්
පිරිසක්. ඇත්තටම ඇයි අවදානම් පිරිසක් කියලා කියන්නේ මේ සංක්‍රාන්ති සමය මේ දරුවට තේරුම් ගන්න අමාරුයි. මේ දරුවට පළවෙනි පාරට තමයි මේක මේ අත්දැකීම හැම්බෙන්නේ. දැන් හෝමෝන එක බලපෑම අපිට එළියෙන් පෙනුනහට ඒ දරුවට තේරෙන්නේ නැහැ මේක මේ හෝමෝනයන් නිසා සිද්ධ වෙන එකක් කියලා. ඉතින් එතකොට ඒ දරුව බලනවා මට හා සමාන තව ගැටලු තියෙන අයත් එක්ක කතා කරගන්නවා. ඒතකොට කතා කරලා මේවා හැමෝම අර නිකන් මිත්‍යා මත විදිහට තමයි සමාජගත වෙන්නේ. ඊට පස්සේ මේ මේ දේවල් එළියේ කතා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඊළඟට මේ දේවල් කතා කරත් ඒ දේවල් තේරුම් ගන්න කෙනෙක් හොයාගන්න ඒ දරුවට අමාරුයි. මොකද දෙමාපියන් සමහර දේවල් කියාගන්න බැරි වෙනවා. ඒ වගේම ගුරුවරුත් එක්කත් දැන් අතරම ගුරුවරු විශේෂ අපි පුහුණු කිරීම කරනවා. ගුරුවරුත් විශේෂයෙන් පුහුණු වෙලා ඉන්නවා. ගුරුවරු ඉතාම දක්ෂව මේවා මේ මේ දරුවන් හැන්ඩල් කරන්න අතර මේගොල්ලෝ හරි මනාව පුහුණු වෙලා ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලෝ අත්දැකීමෙන් අපිටත් වඩා අත්දැකීමෙන් මේ දරුවෝ ගැන සෑහෙන දේවල් දන්නවා. එතකොට අර යම සිද්ධ වෙනකොට ගුරුවරුන්ට ඉවක් වැටෙනවා. ඒ වැටෙනකොට ඉව අල්ලලා ඒ දරුවෝ මේ යහමකට ගන්න හදනකොට දරුවා බලනවා මෙතනින් බේරෙන්න අවස්ථාවක්. එතකොට දරුවා බොරු කිරීමක් කරන්න පුළුවන්, බොරු කියන්න පුළුවන්. මේක මේ දරුවගේ වරදක් නෙමෙයි. ඇත්තටම මේ ඩිවලොප්මන්ට් එකේ මේ බ්‍රේන් එකේ ඩිවලොප්මන්ට් එකේ තියෙන අඩුපාඩුවක්. මේ කාලේ තාම අඩුපාඩුවක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපි අවබෝධ කරගත යුතුයි. දෙමව්පිය හැටියට සහ ගුරුවරු හැටියට සහ සෞඛ්‍ය සේවක හැටියට අපිත් ඒක අවබෝධ කරගත යුතුයි. අවදානම් කණ්ඩායම් කියලා කියපුවට පස්සේ අපිට හිතනවා මේ අවදානමට සුදුසු අය කවුද? එහෙම නැත්නම් මේ අවදානම පිළිබඳ වගකීමක් තියෙන අය කවුද ඉන්නේ කියලා අපි සඳහන් කරමුකෝ. දැන් දෙමව්පියන් නිවසේ ඉන්නවා කියලා දන්නවා. තවත් මොන වගේ පාර්ශවද අවදානම ගන්න මෙහෙමයි. මේ මේ ප්‍රශ්නේ තියෙන අවදානම ගන්න නීතිය හැමදේම අපේ රටේ තියෙනවා. නමුත් මේ මේ තැන්න එන්නේ නැහැ. අර අතර දෙමාපියන්ගෙන් මේක යොමු වෙලා අපිට එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ දරුවෝ මේක හංගනවා. ඒගොල්ලෝ හිතනවා මේක එළියට කියන්න හොඳ නැහැ. මේක කිව්වොත් අපිට බලපෑම් කරයි. අපිට යම් යම් අවාසි දායක වෙයි. දැන් පාඩම් කරනවා කියලා දැන් දරුවා මුලින් දෙමාපියොත් එක්ක එකට කාමරේ ඉඳලා පස්සේ වෙන කාමරයකට දරුවම කාමරයක් ඉල්ලනවා. ඉල්ලලා එයා කාමරයට යනවා. ගිහිල්ලා එයා කාමරේ තනි වෙන්න එයා උත්සාහ කරනවා. මොකද ඒ තනි වෙන්නේ එයා එයාට ආස දේවල් කරන්න. විශේෂයෙන්ම සංගීතය ඒ වගේම එයා කැමති චිත්‍රපටි බලන්න. ගොඩක් කලකට මේගොල්ලන්ගේ ජීවිතවල ඉන්න වීරෙක්. ඒ වීරයා සමහර චිත්‍රපටයක දැක්ක කෙනෙක් වෙන්න පුළුවන්. සමහර එයා කියපු නවකතාවක් හරි හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එයාව අනුකරණය කරනවා. එයා වගේ වෙන්න බලනවා. ඉතින් ගොඩක් කලකට අපි ඔය වෙළඳ දැන්වීම වලටත් මේ වගේ ටිකක් ප්‍රසිද්ධ චරිත දාපුවම මේ දරුවෝ මේවට යොමු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ යොමු වීම හරහා මේ දරුවෝ බලනවා මේ සමාජයට මමත් මේ වගේ චරිතයක් විදිහට අනුගත විය යුතුයි. අත්හදා බැලුනොත් එක්ක අත්හදා බැලීම තමයි නිතරම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අත්හදා බැලීම පළවෙනි පාර තමයි මේ දරුවා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මද්රව්‍ය වල. මද්රව්‍ය වලට පෙළඹීමත් තව යාළුවෙක් කරහා මේක ඒක ලොකු වැඩක් කියලා හිතලා ඒ දරුවා ඒකට යනවා. මොකද මේකේ වෙන්නේ කියලා බලන්න. වෙන්නේ කියලා බලන්න. අත්හදා බැලීමක් කරන්න යන්නේ අතරම. නමුත් භයානකම දේ තමයි මේ නව යෝන් කාලේ සිද්ධ වෙන මේ වැරදි ජීවිතේ බොහෝ කාලයක් තමන්ගේ නරක පුරුදු විදිහට හිටිනවා. ඒ වගේම දැන් අපි මේ තරහා යන එක පාලනය කරගත්තේ නැත්නම් මේකට යම් යම් ක්‍රියාකාරකම් වලට මේ දරුවා යොමු කරේ නැත්නම් මේ දරුවා ඉස්සරහා සමාජයේදී ඊටාම ඉක්මනින් කිපෙන ස්වරූපයේ පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ සුළු තත්ත්වයක්. ගොඩක් අය මේක සංක්‍රාන්ති සමයේ පාලනය කර ගන්නවා. නමුත් සමහරවිට මේක පාලනය කරගන්න බැරි වෙන අවස්ථාවක් නිසා අපි ඒ අයට පිටුවහලක් විය යුතුයි. හොඳයි. එනිසා ඒ පිටිවහල කොහෙන්ද ලැබෙන්නේ? කොයි තැනින්ද පටන් ගන්න ඕනේ කියලා ඔබට හිතනවා ඇති. හුඟක් තැන්වලදී දෙමව්පියන් පවා දන්නේ නැහැ. ඇත්තටම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මේ උපදෙස් ලබා ගන්න පුළුවන්ද? දරුවන්ට මේ උපදෙස් වල යොමු කරන්න පුළුවන්ද කියලා දෙමව්පියන් නොදන්න අවස්ථාවක් තුනතරම් තියෙනවා. එනිසා මොන වගේ වැඩපිළිවෙලක්ද මේ අයට එකතු කරලා තියෙන්නේ? මේ වැඩපිළිවෙලින් පස්සේ දරුවන් මොන වගේ තැනකට අරගෙන යන අපේක්ෂාවක් තියෙනවද? පොඩ්ඩක් අපි ඔය මේ කාරණාව ගැන කතා කරමු. අතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ බල ප්‍රදේශයක් තියෙනවා. ඒ බල ප්‍රදේශයට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමියන්ලාගේ බල ප්‍රදේශ කීපයක් අයිති වෙනවා. ගොඩක් වෙලාවට ලොකු ප්‍රමාණයක් වෙනවා ඒක. එතකොට මේ සෞඛ්‍ය වෛද්‍ය මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරී තුමියගේ බල ප්‍රදේශය තුළ එතුමිය දන්න, ඒ කියන්නේ එතුමියගේ මේ ලේඛන තුල අන්තර්ගත වෙන්න ඕන එක ලියාපදිංචි කරන්න ඕනේ මේ නව යෝන් වියේ දරුවන්. එතකොට නව යෝන් වියේ දරුවන් කී දෙනෙක් ඉන්නවද කියන එක එතුමිය ගාව තියෙනවා. එතකොට ඒ ගෙදරට ඇවිල්ලා මේ අය සම්බන්ධව විසිට් එක, හෝම් විසිට් එකක් කරනවා. මේ හෝම් විසිට් එකේදී දෙමාපියෝ දරුවත් එක්ක පොඩි කතාබහක් නිරත වෙනවා. දැන් අපි තෝරගන්න බලන්නේ මේක ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට.
මේ සංක්‍රාන්ති සමයේ සාර්ථකව මුහුණ දුන්නද මේ දරුවා සහ මේ දරුවාට සංක්‍රාන්ති සමයේ සාර්ථකව මුහුණ දෙන්න ගෙදර අයගේ උපකාර කොහොමද ගුරුවරුන්ගේ උපකාර කොහොමද සහ දරුවාගේ ආකල්ප මොන වගේද කියලා තමයි අපි මෙතෙන්දී බලන්නේ. එතකොට ඒ දරුවාත් එක්ක පොඩි කතා බහක යෙදිලා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක දරුවාත් එක්ක කතා කරන ගමන් අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් කරහා මිතුරු පියස යෝන් පියස කියලා එකක් තියෙනවා. මේ යෝන් පියස කියන එකේදී කරන්නේ ඇත්තටම සියලුම දරුවන් සඳහා මෙන්න මේ සංක්‍රාන්ති සමය අඳුන්ලා දෙනවා. ඒ දරුවට කියනවා ඔයා යන්නේ මෙන්න මේ වගේ පාරක. මේ පාර ඔයා දන්නේ නැහැ. අපි දැන් නොදැන යන පාරක් ගැන කියලා දීම ඒ දරුවට සමහරට අත්දැකීම් එනකොට තේරෙයි මේ මේ නිසා තමයි මේක වෙන්නේ කියලා දරුවට තේරුම් ගන්න. මොකද දරුවෝ හරි දක්ෂයි. ඒගොල්ලෝ හරියට දෙයක් කියලා දුන්නොත් ඒක හරියට පිළිපදින්න උත්සාහ කරනවා, උත්සුක වෙනවා. ඉතින් එතකොට ඒ දරුවන්ට අපි මේක කියලා දීම අපේ යුතුකමක් වෙනවා. සහ අපි බැඳිලා තින්නවා මේක කියලා දෙන්න. ඉතින් එතකොට ඒ දරුවෝ මේ දේවල් ඉගෙනගෙන මේ මොළයේ වර්ධනය වෙන්නේ කොහොමද, මොළයේ ක්‍රියාකාරීත්වය නැති වෙන්නේ කොහොමද, ඇයි අපිට මේ වගේ දේවල් දැනෙන්නේ, ඇයි මේ වගේ රිස්ක් බිහේවිය එකක් අපිට තේරෙන්නේ, සහ අපි මොන වගේ කැටගරි එකක්ද සමාජයේ, අපි මොන වගේ දේවල් වලට නිරාවරණය වීම වැදගත්ද නැද්ද, අපි මොන වගේ දේවල්ද පරිස්සම් විය යුත්තේ, අපි මොන වගේ දේවල්ද ආයෝජනය කළ යුත්තේ. ඒ කියන්නේ දැන් අධ්‍යාපනය කියන එක ආයෝජනයක්. එතකොට අධ්‍යාපනයට අපි කොහොමද යොමු විය යුත්තේ? එතකොට අපි කොහොමද පාඩම් කරන්න ඕනේ? පාඩම් කරන එක මතක හිටින හැටියට පාඩම් කරගන්නේ කොහොමද? අන්න මේ වගේ දේවල් අපි මේ සැසි මගින් සිද්ධ කරනවා. එතකොට මේ දරුවෝ අපේ මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගෙන්නලා අපි යෝවුන් ඒ කියන්නේ යූත් ක්ලබ් විදිහට, ඒ කියන්නේ යෝවුන් සමාජ විදිහට මේ දරුවන් සමාජගත කරනවා. එතකොට මෙතෙන්දී යම් යම් අය අර කණ්ඩායම එකට ඉන්න මිත්‍රව තමයි අපි යොදාගන්නේ. මොකද මේ කට්ටිය මික්ස් කරොත් ඒක එච්චර හරියන්නේ නැහැ. මොකද අලුත් අලුත් අයත් එක්ක ඒගොල්ලෝ සම්බන්ධතා හදාගන්නේ නැහැ. මේගොල්ලෝගේ අන්තර් සම්බන්ධතා හදා ගැනීම හරිම දුර්වලයි. ඒ කියන්නේ අන්තර් සම්බන්ධතාවයක් කියන දේ තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන විදිහට හදාගන්න මේගොල්ලෝ දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අර අනිත් අයට ප්‍රතිලාභ ලැබෙන විදිහට තමයි ගොඩක් වෙලාවට මේක මේ අන්තර් සම්බන්ධතා සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් හයියෙන් කතා කරත් ඒගොල්ලෝ ඒකට කැමති නැත්නම් ඒගොල්ලෝ එතනින් අයින් වෙලා යනවා. සහ ඒගොල්ලෝ ඒ සම්බන්ධයෙන් සමහර වෙලාවට විරෝධතාවය ප්‍රකාශ කරනවා. ගෙදරදීත් එහෙමයි. දෙමාපියෙක් උපදෙසක් දුන්නත් විරෝධතාවය ප්‍රකාශ කරනවා සහ එතනින් අයින් වෙලා යනවා. එයා ඒක ඔළුවට ගන්නෙ නැහැ. ඉතින් දෙමාපියෝ කියන දේක් තමයි කොච්චර කිව්වත් මේ දරුවා අහන්නේ නැහැ. මේ දරුවා කනකට ගන්නෙ නැහැ. අම්මලගේ හැමදාම අහන්න තියෙන වචනයක් නම කියනවා. එහෙම කිව්වට ඒ අත්‍තර මේ සිද්ධ වෙන්නේ දරුවාට ඒක තේරෙන්නේ නැහැ. ඒක රෙජිස්ටර් වෙන්න තැනක් ඒ දරුවාගේ මොලේ නැහැ. ඒ නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට අපි මේ යෝන් පියස්සට මේ දරුවෝ ගෙන්නවට පස්සේ අපිත් මෙතන වෛද්‍යවරු හැටියට යම් ස්ක්‍රීනින් එකක් කරනවා. ඒ කියන්නේ මේ දරුවෝ කොහොමද හැසිරෙන්නේ? යම් යම් සිද්ධීන් අපි මේ දරුවන්ට දෙනවා. මෙන්න මේ වගේ දෙයක් වුණොත් ඔයා කොහොමද හැසිරෙන්නේ කියලා අපිට ඒ සම්බන්ධ කට්ටල තියෙනවා. ඒ කට්ටල අපි ඒගොල්ලන්ට බාර දීලා ඒක පොතක් වගේ එකක්. ඉතින් එතකොට ඒ කේස් එක අපි ඩිස්කස් කරනවා. එතකොට එතන දරුවෝ කණ්ඩායමක් ඉන්නවා, ගෲප් එකක් ඉන්නවා. ඒගොල්ලෝ විවිධ අදහස් දෙනවා. මම නම් මෙහෙම කරනවා, මම මෙහෙම කරනවා, මට වුණා නම් මම මෙහෙම කරනවා. ඒ වගේ. දැන් ඒකේ තියෙනවා විවිධාකාර ඇත්තටම සමාජයේ සිද්ධ වෙච්ච දේවල් තියෙනවා. ඒගොල්ලොන්ට අපිට මේ මෙන්න මේ වගේ දේවල් මීට කලින් සමාජයේ සිද්ධ වෙලා මෙන්න මේ වගේ අතුරු පළවලට ගිහින් තියෙනවා කියන එක තමයි මේ කේස් ස්ටඩි එකෙන් කරන්නේ. ඉතින් එතකොට මේ දරුවෝ ඒකට අනුගත වෙලා මට මේක වුණා නම් කොහොමද කියන එක ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරද්දී අපි තේරුම් ගන්නවා මේ දරුවා මේ ක්‍රමයට අනුගත වෙලාද තියෙන්නේ නැද්ද. සමහර දරුවෝ මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ, මුළු ගැන්විලා ඉන්නෝ. ඒ වගේ මේ ගෲප් එක ඇතුළට ආවත් ඒ දරුවා ඉදිරිපත් වෙන කෙනෙක් නෙමෙයි ගොඩක් වෙලාවට. එහෙම ඉන්න අය දරුවෝ අපි විශේෂ අවධානයකට යොමු කරනවා. සහ අපි දෙමාපියෝ ගෙන්නලා එහෙම වුණොත් ඒ දෙමාපියත් එක්කත් පොඩි කතා බහකදී මේ දරුවෝ පිළිබඳව යම් අධ්‍යයනයක් කරනවා. අධ්‍යයනයක් කරලා යම් අවස්ථාවලදී මේ සංක්‍රාන්ති සමයට හරියට මුහුණ දී ගන්න බැරි දරුවෙක් නම් අපි මානසික වෛද්‍යවරුන් සඳහාත් මේ යොමු කිරීම සිද්ධ කරනවා. හොඳයි. එතකොට දැන් දෙමව්පියන් කැමති නම් තමන්ගේ දරුවව මේ තැනට යොමු කරන්න, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා මේ කරන වැඩපිළිවෙලට එකතු කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් කොයි විදිහටද සම්බන්ධ වෙන්න ඕනේ? පෞල් සෞඛ්‍ය නිලධාරී තුමියව මුණ ගැහෙන්න ඕනේ කොහොමද? එතනින් එහාට මේක සිද්ධ වෙන්නේ කොයි විදිහටද? ඇත්තටම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය ඔබගේ ගෙදරටම එනවා. ගෙදරටම ඇවිල්ලා ඔබගේ නව යොවුන් දරුවෙක් ඉන්නවා නම් ලියාපදිංචි කරගන්නවා. මේ ලියාපදිංචි කරගද්දී දරුවා පිළිබඳ විස්තර අහනවා. අහලා ඒ දරුවා කොහොමද හැසිරෙන්නේ, ඒක දෙමාපියන්ගේ දරුවා පිළිබඳ මතය තමයි මේ අහන්නේ. සමහර සත්‍ය දේවල් ලබා දීම දෙමාපියන්ගේ වගකීම. දෙමාපියන්ගේ වගකීම. සත්‍ය දේ ලබා දෙන්න ඕනේ. මොකද මේක හංගල වැඩක් නැහැ. අපි මේ ඇත්තට මේකේ 100%ක්ම පෞද්ගලිකත්වයේ සුරකින විදිහට තමයි අපි මේක කරන්නේ. මොකද දැන් අර දරුවෝ පොදුවේ ගෙන්නුවාට අර විශේෂ අවශ්‍යතා අවශ්‍ය
දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන් අපි විශේෂ අවස්ථා විදිහට ඒක වෙනම ගෙන්නලා කවුන්සලින් එකක් කරනවා. ඒක වෙනම පෞද්ගලික කාමරයක මේ සෞඛ්‍ය අධිනදාරි කාර්යාලය වෙනම තැනක් එතනට යොදා ගන්නවා අපි. ඇත්තටම මේ වගේ දරුවෙකුට අපි නොසලකා හැරීම ඒ දරුවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. ඇත්තටම දරුවා කියන්නේ ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මොකද විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ දරුවට විශේෂ අවශ්‍යතාවයක් අපි විසින් සලසා දිය යුතුයි. ඒකට අනිත් දරුවොත් එක්ක එකට දාලා තවත් මේ දරුවව අපහසුතාවයට පත් නොකර අපි මේකට විශේෂ ක්‍රියාමාර්ග ගත යුතු අවස්ථාවල් තියෙනවා. ඔව් ඒ නිසා ඔබ දැන්දැම්ම ක්‍රියාත්මක වෙන පුළුවන්කමක් තියෙනවා නම් ඒ අයව හෙට ලොව වෙනුවෙන් සකසන්න ආයෝජනයක් විදියට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එනිසා දරුවෝ අපේ වත්කම වෙනකොට දරුවන්ව සුවශේෂී විදියට හදන්නේ කොහොමද, එයාගේ ඉදිරි අනාගතය සකසන්නේ කොහොමද කියන කාරණේ නව යොවුන් විය සහ යොවුන් වියත් එක්ක අද දවසේදී කතා කළේ. ඔබට වගකීමක් තියෙනවා කියලා අමතක කරන්න එපා. එනිසා ඒ වගකීම් පිළිබඳ බොහෝ දේවල් කතා කරන අපිත් එක්ක සම්බන්ධ වුණේ බොරලස්කම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජය නවරත්න වෛද්‍යතුමන්. නැවත දවසක මුණ ගැහෙන මේ වගේ වැදගත් මාතෘකාවකින් කතා කරන්න බොහොම ස්තුතියි. අයිබෝවන්. හොඳයි, ඉතින් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.